ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රී හිට් පන්දුවකදී ප්‍රතිකරුවන්ට නිදහසක් දෙන්නට පන්දු යවන්නට නම් මේ නිදහසක් දැනෙන්නේ නැහැ. මොකද පන්දුවට ප්‍රතිකරුවන්ට නිදහසේ ලොකු පහරකට යන නිදහස ලැබෙනවා. ඒ නිසා පන්දු යවන්න පහර කන්න තියෙන අවස්ථාව වැඩි. අපි අද බලන්න යන්නේ ඒ විදිහට නිපන්දු යවලා තමන් කරපු වරදට ප්‍රී හිට් වල වැඩිම පහර කාපු පන්දු යවන්න පස් දෙනා කවුද කියලා. පස්වෙනි තැන ඉන්නේ හොඳ වේග පන්දු යවන ක්‍රීඩක රවි රම්පාල්. රවි ප්‍රී හිට් පන්දු 11ක් යවලා ඒ පන්දුවට ලකුණු 29ක් ප්‍රතිවාදීන්ට දීලා තියෙනවා. ඒ පන්දු 11 දී 6 පහර 3ක් වගේම 4 පහර 2කුත් රවිට එල්ල වෙලා තියෙනවා. සාමාන්‍ය පන්දු ආරයකට 15.82ක ඉහළ ලකුණු ප්‍රමාණයක් තමයි රවි ෆ්‍රී හිට් පන්දුවල්දී දීලා තියෙන්නේ. වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ ෆිදෙල් එඩ්වර්ඩ්ස්. ෆිදෙලුත් කොදෙව් ක්‍රීඩකෙක්මයි. ෆිදෙල් ෆ්‍රී හිට් පන්දු 7ක් යවලා ඒ පන්දුවට ලකුණු 19ක් දීලා තියෙනවා. ඒ පන්දු 7ට 6 පහර 2කුත් ලකුණු නොදුන් පන්දුවකුත් ඇතුළත් වෙලා තියෙනවා. ෆිදෙල් මේ පහර කෑම සාමාන්‍යයක් ලෙස සැලකුවොත් එක් පන්දු ආරයකදී 16.29ක් කියලා තමයි සටහන් වෙන්නේ. මේ වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ අපේ මාලිංග. මාලිංග ෆ්‍රී හිට් පන්දු 6ක් යවලා ලකුණු 18ක් දීලා තියෙනවා. ලකුණු නොදුන් පන්දු එකක්වත් සටහන් වෙලා නැති මාලිංග ඒ පන්දු 6ෙම 3කදී 4 පහරවල් දීලා තියෙනවා. මාලිංග දීප මේ ලකුණු ප්‍රමාණය පන්දු ආරයකට සාමාන්‍යයක් ලෙස සැලකනවා නම් ඒ 18.0ක් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ නවසීලන්ත වේග පන්දු යවන්නෙක් වන කයිල් මිල්ස්. මිල්ස් ෆ්‍රී හිට් පන්දු 5ක් යොමු කරලා ඒ පන්දු 5ටම ලකුණු 16ක් ප්‍රතිවාදීන් අරගෙන තියෙනවා. ඒ වගේම ලකුණු නොදුන් පන්දුවක් 1-6 පහරක් සහ 4 පහර 2ක් මිල්ස් ටෙල්ල වෙලා තියෙනවා. මිල්ස්ගේ පන්දු ආරයකට පහර කෑමේ වේගය විදිහට සටහන් වෙන්නේ ලකුණු 19.2ක්. මේ වාර්තාවේ ඒ කියන්නේ ෆ්‍රී හිට් අවස්ථාව වැඩිම පහර කාලක් තියෙන්නේ කොදෙව් උදඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන්. සුනිල් නාරායන් ෆ්‍රී හිට් පන්දු 5කදී ප්‍රතිකරුවන්ට ලකුණු 20ක් දීලා තියෙන්නේ 6 පහර 3ක් එක්ක ලකුණු නොදුන් පන්දුවක් වාර්තා කරලා. සුනිල්ගේ මේ පහර කෑම පන්දු ආරයකට සාමාන්‍යයක් ලෙස සැලකද්දී එය 24.0ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඔය විදිහට තමයි නිපන්දු යවල වැඩියෙන්ම දඬුවම් ලැබපු වාර්තාව සටහන් වෙන්නේ. දඬුවම ඉවසන්න බැරි නම් වැරදි නොකර ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපි channel එකත් එක්ක එකතු වෙන්න. අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.